මටයකට හොඳට සුදුසුකන් තියෙන. ඔය තමුන්නාන්සේලා සාප කරන 76 අවුරුද්දෙම මම ජීවත් වෙලා තියෙනවා. ඒ 76 අවුරුද්දෙම ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා 50 60 70 80 90 2000 දැන් මේ දක්වා තියෙන සියලුම දශකවල මේ ලංකාවේ ඉතිහාසය මම අත්විඳලා තියෙනවා. මම අවුරුදු 60ක් ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. 1960 දශකයේ මැද සිට මම කල්පනා කරනවා මෙච්චර කාලයක් ගත වෙලත් අපේ අස්වැන්න මේකද? බංගලොත් රටක් තුන් වේලකාපු මිනිස්සුන්ට එක වේලක්වත් කන්න බැරි තත්ත්වයටපත් වෙච්ච රටක්, ලෝකෙට ණය වෙච්ච රටක්, 17 ණය වෙවි ලෙවකකා ජීවත් වෙමින් ජාතික අභිමානේ කතා කරන මෝඩ පාලකයන් ඉන්න රටක්. ඒ නිසා අපි දැන් තේරුම් ගන්නට ඕනේ මොකද්ද කරන්නේ. ඇයි මම ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන්නේ? ඇයි මම ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සහෝදරයාට ජනාධිපති කරන්න තියෙන ඕනකම? මම ඉස්සරලාම ලංකාවේ පළවෙනි විධායක ජනාධිපති ඡන්දෙ දුන්නේ 82. මම ඒ වෙලාවේ කතා කළේ රෝහණ විජේවීරව ජනාධිපති කරන්න ජේ.ආර්. ජයවන්තට විරුද්ධව. අපි පැරදුණා. හැබැයි අවුරුදු 42කට පස්සේ අපි ජයග්‍රහණය කළා. අපේ පන්තියේ මිනිහෙක් මේ රටේ පාලකයා බවට පත් කරා. අපි තමුන්නාසලා ලොකු වැරද්දක් කළා. ඒ අවුරුදු 76ෙම අපි තෝරගත්තේ අපේ පන්තියේ මිනිහෙක් නෙමෙයි. රටේ පාලකයා බවට පත් කරගත්තේ අපේ පන්තියේ මිනිහෙක් නෙමෙයි. විවිධ පාටවලින්, විවිධ පක්ෂවලින්, විවිධ වංශවලින් ඉදිරිපත් වුණාට තමුන්නාසලාගේ ජීවිතේට අවශ්‍ය දේවල් ඉෂ්ට වුණේ නැහැ. තමුන්නාසලා තෝරගත්තේ ප්‍රභූයයි සැලකූ පුද්ගලයන්. දැන් අපි ඒක වෙනස් කළ යුතුයි. මහ පොළොවත් එක්ක හැප්පෙන තමුන්නාසලාගේ පන්තිය මිනිහේ, තමුන්නාසලාගේ රැහේ එකෙක් රටේ පාලකයා බවට පත් කරගන්න අවස්ථාව එනවා ලබන 21 වෙනිදා. අපි 82 සිට මේ දක්වා හිටපු ජනාධිපතිවරු තමුන්නාසලගේ ඡන්දෙන් ගිහිල්ලා තමුන්නාසලගේ බදු මුදලෙන් වරප්‍රසාද ලැබමින් පත්තිරිප්පෝල නැගලා උතුමාණන්ලා, ශ්‍රීමතාණන්ලා, රජවරුවාගේ සිංහාසන හදාගත්ත පුද්ගලයෝ මතකයි වැඩි හිටියන්. ඒ මොකද අපි අපේ පන්තියේ මිනිහෙක් අපේ පාලකයා බවට පත් කරගැනීමේ නොගැනීමේ ශාපය තමයි මේ රටේ පොදු ජනතාව දුක් විඳින්නේ. ඒ නිසා මහජන රජයක්, මහජන ආණ්ඩුවක් පිහිටවන්නට ශක්තිය තියෙන තමුන්නාසලාගේ පාලනයක් ඇති කරගන්න නම් තමුන්නාසලා අතර ඉපදෙනු තමුන්නාසලා වාගේ දුක් විඳ, තමුන්නාසලා වාගේ වැඩිහිටියන්ගේ දරුවෙක් වෙච්ච තමුන්නාසලාගේ රැහේ අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ ජනාධිපති විය යුතුයි. 82 ඉඳන් මේ දක්වා හිටපු සියලුම ජනාධිපතිවරු මම පුද්ගලිකව දන්නවා. හැම කෙනෙක්ම පරස්පර සාරමක් නෙමෙයි. මම රූපවාහිනී මාධ්‍ය කරුවෙක් වශයෙන් හැම කෙනෙක් සමග මම කතා කරලා තියෙනවා. ඒ කරපු යහපත අයහපත, සාධනීය නිෂේධනීය, අපරාධ, ඝාතන, දූෂණයන්, වංචාවන් ඒවා ඔක්කොම දන්නවා. දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ. අතීතයට සාප කිරීමෙන් අපේ අනාගතය යහපත් වෙන්නේ නැහැ. අතීතයේ අපි අතින් වෙච්ච අඩුපාඩු, දුර්ලකම්, අපේ තියෙන අමනකම්, අපේ තියෙන මෝඩකම් අපි තේරුම් අරගෙන ඉදිරියේ යහපත් කරගන්න වඩා නිවැරදි, වඩා සාරවත්, වඩා අර්ථවත්, වඩා හරවත්, වඩා බුද්ධිමත්, වඩා අදූෂිත පුද්ගලයෙක් රටේ පාලකයා බවට පත් කරගන්න. ඊට පස්සේ ලැබෙන මහා මැතිවරණයේදී මහජන ආණ්ඩුවක්, මහජනතාවගේ ආණ්ඩුවක්, තමුන්නාසලාගේ ආණ්ඩුවක් පිහිටවා ගන්න තමුන්නාසලා තීරණය කරන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ජාතික ජන බලවේගයට සම්බන්ධ නැති, හිතවත් නැති වෙනත් පක්ෂවල සහෝදර සහෝදරියන්ට වැඩිහිටියන්ට යමක් කියන්න තිබෙනවා. මේ රට විනාශ කළේ කවුද? 1977න් පස්සේ තමයි මේ සියලු ව්‍යසනයන් පටන් ගත්තේ. ධර්මිෂ්ඨ සමාජයක් හදන්න කතා කරලා ධර්මචක්‍රයේ, පොලිසියේ,
ලාංජනය කරලා අන්තිමේ ධර්ම චක්‍රය දාලා 60,000 විතර මේ රටේ තමුන්නාංශලගේ තරුණ දූ දරුවෝ විනාශ කරලා දැම්. බොහෝ දේවල් තියෙනවා කතා කරන්න මට විනාඩි කීපයක කෙටි කතාවක් තියෙන නිසා පැය ගාණක් කතා කරන්න දේවල් තියෙනවා අවුරුදු 70ක නෙමෙයි පෞගේ අවුරුදු 40 වෙච්ච දේවල්. 81 සංවත් සභා මැතිවරණේ වෙලාවේ යාපනයේ තිබුණු පුස්තකාලයට ගෙන තිබ්බා. එතන හිටපු ඇමතිවරු ඔක්කොම දැන් ජීවතුන් අතර නැහැ, එක්කෙනෙක් ඉන්නවා. ඒ කෙනා තමයි මේ රටේ දැන් ජනාධිපති. යාපනයේ අයිට ඒක අමතක වෙලා නැතුව ඇති සමහර විට. එතකොට අනිත් එක්කෙනා ගැන නම් කියන්න ඕනේ නැහැ, බාලාංශ පන්තිවල ඉඳලා හැදින්න පෙර ළම ආවියේදී සංවර්ධනය වුණු මනසක් ඇති එක්කෙනෙක්. ඒ නිසා අපි එයාට අපහාස කරන්නේ නැහැ. ඒ වගේ එක්කෙනෙක් රටක ජනාධිපති කරගන්නවද, පළාත් සභාවක ප්‍රාදේශීය සභාවක සභාපතිවත් කරගන්නවද කියන එක තේරුම් ගන්න ඕනේ. අප අපහාස කරන්නේ නැහැ කිසි වෙනකොට. ජාතික ජනබලයේ වේදිකාවේ කාටවත් ඒකේ ලිංගිකත්වය, වයස, වෙනත් වෙනත් දේවල් ගැන කියලා ජාතිය, කුලය, ආගම වගේ අපි අපහාස කරන්නේ නැහැ. අපි බොහොම සදාචාරවත් දේශපාලනයක් කරන්න. අපි යහපත් රටක් හදන්නම්, යහපත් සමාජයක් හදන්නම්, අපි යහපත් දේ පූර්වාදර්ශයට දෙන්නට ඕන. ඒ නිසා තේරුම් ගන්න, විශේෂයෙන්ම ජාතික ජනබලවේගට නොනයි රට 1981 යාපනයේ ගිනිලෑම පිළිබඳ දැනගන්න ඕන නම් මෙන්න මේ පොත කියවන්න අරගෙන. බටලන්දට ගිනි තැබුවම කියන පොත අරගෙන කියවන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් දැන් රට පාලනය කරන්නේ කවුද, මෙයාට ආයේ ඡන්දය දෙනවද, ජනාධිපති කරගන්නවද. මට මේවා ගැන විස්තර කියන්න පුළුවන් පෑ ගානක් වුණත් මම අත්විඳ දේවල්. පහුගිය අවුරුදු 40 ගානේ අත්විඳ දේවල්, හිර ගෙවල් වල, පොලිස් කූඩු වල මං වාගේ මිනිහ නීති විරෝධී දේවල් කරලා නැහැ, මිනිහ මරලා නැහැ, හොරකම් කරලා නැහැ. හැබැයි බැංකු හොරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. බැංකු හොරා කියලා අගමැති ජනාධිපතිට විහිළු කරනකොට ජනාධිපති අනිත් පැත්තට ගිනා කවුද හොරා කියලා. එහෙම කට්ටියද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ? මගේ වැඩිහිටි ජීවිතය තුළ මම පාර්ලිමේන්තුවේ දැක්ක වැදගත් සම්භාවනීය උගත් ප්‍රබුද්ධ මහතුරු, අපේ ප්‍රදේශ මන්ත්‍රීවරයා ඩඩ්ලි සෙනනායක දැතිගම, අල්ලපු සීට් එක මීරිගම ජාතිය පියා, මොන පක්ෂමකක් වුණත් ඒ මිනිස්සු දු අදූෂිතයි. අල්ලපු ආසනේ අත්තනගල්ල බණ්ඩාරනායක මැතිනිලා මේ වගේ වැඩ කළේ නෑ. දේශපාලන වැරදි තියෙන්න පුළුවන්, දේශපාලන අඩුපාඩුකම් ප්‍රශ්න තියෙන්න පුළුවන්, අදූෂිතයි. 77 පස තමයි මේ රට විනාශ කරපු මිනිස්සු. ඒගොල්ලෝ ගැන හුඟක් දේවල් කියන්න තියෙනවා. මේක අවස්ථාව නෙමෙයි, ඔය පස්සේ කතා කරමු අවස්ථාවෙන් පස්සේ. මොකද 22න් පස්සේ, 21න් දැන් පස්සේ 22 වෙනිදා අපේ හිකා ජනාධිපති වෙනවා. ඒක නිශ්චිතයි, සහතිකයි, සම්පූර්ණයෙන් තමුන්නාසගේ මේ රටේ ජනතාවගේ සහභාගීත්වය දායකත්වය. බොහොම ස්තුතියි මගේ අදහස් වලට සමන් දුන්නට. මගේ අදහස් තව තියෙනවා, කියාගන්න වෙලාවක් නැහැ. බොහොම ස්තුතියි. ජය වේවා තමුන්නාස.